විමුක්තිගේ ටිකට් කැපුවේ සිකුරාදායි. විමුක්ති බොහෝ දුරට සුවේ වුණද ඔහුගේ එක කකුල සම්පූර්ණයෙන්ම බැන්ඩේජ් කර තිබුණි. ඒ නිසා ඌට තනියම ඇවිදීම තහනම් විය. රොයල් සයිනින් ඌ රෝදපුටුව මත තබද්දී වාශාගේ දෙනෙත් කඳුලින් පිරුණි. මෙවැනි අනුතරක් ඌට වූයේ කවර පවක් කළාටද ඇය සිතුවාය. විමුක්තිව ටිකට් කපාගෙන එන ගමනට ගියේ මේදාත් වාශා සක්විතිත්ය. දින ගන්නාවක් එක දිගටම විමුක්ති ළඟම උන් නිසා සක්විති උන්නේද මුහුණ පුරාම රැවුලවාගෙන විඩාබර බවනි. උඹ මේකේ තියන්නේ කාර් එකට නැග්ගනකල් විතරයි. සක්විති කීවේ තම සොයරා රෝදපුටුවේ හිඳිනු දරා ගන්න නොහැකි වූ නිසාය. මේ කෙල්ලර අනන්න එපා කියන්නක්කේ. විමුක්ති කීවේ මුහුණ අනෙක් පැත්තට හරවාගෙන දැස් කඳුලින් පුරවාගෙන උන් වාශාව පෙන්වමිනි. කොහොම දුක් විඳින්න ඕන කොල්ලෙක් නෙමේ මල්ලි. ඒකයි අපි හැමෝටම දුක. මම මොනා කරන්න දක්කේ. සියල්ලන් මෝ වෙලාගෙන ඇත්තේද මේ අසරණකමේ. කිසිවක් කර කියා ගන්නට බැරි වීමේ. රෝදපුටි වුණු විමුක්තිය සක්විති වාහනයට රැගෙන ගියේ වඩාගෙන මෙනි. ඒ දුටු යුවතියන් දෙදෙනාගේම දැස්වලට කඳුළු පිරුණි. පව් මේදා සිහින් සරින් කීවාය. විමුක්තිය පසුපසසුනේ හිඳුවා වෛශාත් මේදා තෝ දෙපසින් නැග්ගොය. අයියට ඔහම කකුල් නාවන් යන්න අමාරුයි. අක්කගේ උකුලට ඔලුව තියලා මේ පැත්තට කකුල් දෙක දාගන්න. එහෙත් විමුක්ති කළේ එහි අනිත් පැත්තේ. ඌ හිම වාෂාගේ උකුලට හිස තබා මේදාගේ දෙපා මතට බැන්ඩේජ් දැමු ඔහුගේ පාදයේ තැබුවේ. වාෂාගේ මුවකට ආවේ සුන්දර සිනාවකි. ජීවිතේ ප්‍රථම වරට තම උකුලට වැඩි මේ පින්බර හිස සිඹගෙන සිඹගෙන යන්නට තරම් දැඩි ආත්ම තෘෂ්ණාවක් වාෂාට ඇතිවිය. ඇගේ වමතේ ඇඟිලි තුඩ සෙමෙන් සෙමෙන් සෙලවි ඇයට නොදෙනීම ඒවා ඔහුගේ හිස මතට ආවේ. වාෂා සෙමෙන් සෙමෙන් ඒ හිස පිළිමතෙද්දී විමුක්තගේ මුහුණ පුරා සනීප සිනාවක් පැතිරෙගෙන ගියේ. නිදිමත නම් නිදා ගන්න. සැබෑ ගැහණිකගේ උගුල මේ තරම් සුවදයක් යයි ඔහු දැනුන්නේ නැත. පිරිමි කම්මාගේ උගුලේ සුවඳින් පසු ජීවිතේ ඊළඟට සිය සුවේ විඳින්නේ තමා වඩාත්ම ආදරය කරන ගැහණියගේ උගුලෙනි. ඒකම ගැහණ උගුල මේයයි විමුක්තිට සිතුනි. තව කාවත් මෙහෙම උගුලේ තබාගෙන නැද්ද අසන්නට විමුක්තිට සිතුනි. එසේ නැතයි ඔහු තමාටම පසු කියාගත්තේ. පොඩි බබාව ගෙදර ගිනුත් ඔහොම උගුලේ දාලා නිදි කළා නම් හරි. මේදාකේ විමුක්තිගේ දෙපා අද්ලිම් පෙරිමදෙමිනි. අම්මගේ උගුලේ නිදාගත්තට පස්සේ මේ ගෑණියගේ උගුලක නිදා ගන්නවාමයි. ඔහු කිසිවක් නොසිතා කීවේ. ඇගේ පපු එහෙමම ඇවිලේ ගියේ. ඔහු බොරුවක් නොකියන බව ඇයට විශ්වාසය. කුණුගලෙම තම උගුලින් තබූ මේ හිස මොනතරම් පින්බරද. ඔස්ට්‍රේලියාවේ සුද්ධියෝ ඉදින් උගුලේ දාලා නාලවන්නේ නැහනේ. සක්‍රීයගේ ඉදිරිපස අසුනේ සිට සිනාසෙමිනි. මේදා විමුක්තිගේ කටදෙස බැලුවාය. එහෙම කියන්නේ පායියේ. ඒ රටවල කොල්ලෝ කෙල්ලෝ ලස්සනට ලව් කරනවා. අපේ සමහර ගෑනුන්ට වඩා ලස්සනට උන් ලව් කරනවා. මං උන්ට ලව් නොකළ එක වෙනම කතාවක්. ඒත් පපුවෙම ලව් කරන උන් එහෙත් ඉන්නවා. ඇයි ඉතින් එක්කෙනෙක්ට ලව් කරන්න තිබ්බනේ? මිනිහට මේ ආත්මය හරියටම ලව් කරන්න පුළුවන් එක ගෑණියට විතරයි අක්කේ. ඒ ගෑණිය හම්බුණාට පස්සේ ඒ ගෑණිකින් අඩියක්වත් එහාට යන්න හිතෙන්නේ නැහැ. සියල්ලම මොහොතකට නිහඬ විය. ප්‍රශ්නය ඔහුගේ ජීවිතේ හොට ලැබුණේ ඒකම ගෑණිය කවුද යන්නේ? විමුක්තිගේ හිස මත තිබූ ආයිෂාගේ ඇඟිලි තුඩ වේවුලන්නට විය. ඔහුගේ හිස තෙරපි තිබූ ඇගේ අටිබඩ කොරවිය ගියාක් බඳු විය. අයියට අයියගේ වන්නෙන් නෙවුන්ලි ප්‍රින්සස්ව ලැබුණා. ඔහු නොකියා කිව්වේ තමාට ඒ එකම කුමරියෙන් නොලැබෙන බවය. වාෂා වේගෙන් කඳුළු පිරෙන දිනෙත් වාහනෙන් එපිටට ගෙන ගියාය. දැන් බුක් ෂොප් එකට මල්ලිට යන්න බැරි වේ නේද? සක්විති කිව්වේ කතාව වෙනතකට මාරු කළ යුතු නිසාය. විමුක්ති වාෂා දෙස බැලුවේ. ඇයි උන්නේ වෙනතක දිනෙත් සඳවාගෙන? මම නොගියට ප්‍රශ්නයක් නැහැ අයියේ. අපේ මැනේජර් නෝන ලස්සන්ට ගේම දෙනවා. ඇයි දුක්බල්ල සිනාසුනායි. එයාව ගෙදර දාලා මම බුක් ෂොප් එකට වෙලා ඉන්නේ කොහොමද? වාෂා දුකින් සිතුවායි. ටිකක් සනීපුණාම ගිහිල්ලා වාඩි වෙලා ඉන්නවා අයියේ. බලාගන්න ගෙනා වගකීම ගන්නවා නම් ගියාට කමක් නැහැ. මේදා විමුක්තිත් එකවර වාශා දෙස බැලුවේ. සක්විති බලාගන්න කෙනා අයයි කීවේ ඇයට. බලාගන්නවා නේද? ඇය ඕයයි කියන්නට මේ හිස වෙනවායි. අනික් කැලේට මූණ හරවා ඇගේ නැව සිපකන්නට හිතුවක්කාර ආශාවක් ඌට ඇතිවේ. ඌය ඇගේම ඉවසා උන්නේ අමාරුවෙනි. වර්ෂ ඔහුව ගෙදර එක්කගෙන මාමෝතේ ඇගේ අතින් ඌ වෙනුවෙන් බත්කටක් උයන්නට ගත්තාය. දින ගන්නා පුරා රෝහල් ඇඳි උන් කෙඩිත්තුවටම ඔහුට නිින්ද ගියේ. රෝහලේ සිට එද්දී දෙතුන් අතර තම උගලේදී ඌට දැස් පීවී කියේ. දින ගන්නාව කුමුති ළඟ උන් සක්විතිද එහෙමම ඇඳර වැටුණේ. වර්ෂ අල්ලවත් උදව් කරගෙන උයද්දී මේදා කුස්සේ පුටුවකට බර වෙයි බලා උන්නාය. අල්ලක දන්නවද එක්කෙනෙක් ආවේ කොල්ලව උකුලේ තියාගෙන? මේදා කිවි රහසින් මෙනි. කොස්මැල්ලම හදමින් උන් වර්ෂා තනියම සිනාසුනාය. එහෙනම් අනිත් එක්කෙනා සනීපට එන්නේ නැති. එයා විතරක් මොකද මේකිනත් හරි සනීපින් කොල්ලව උකුලේ තියන් ආවේ. කී දවසකටද දෙයියනේ? වාෂා හොල්ලමින් සිතුවාය. සහෝදරයෙකු උකුලේ තියන් එන එක මොකද්ද? වර්ෂා කීවාය. මේදා තණ්ඩන් මූන්ට මුන්න බලා සිනාසුනේ.
ඇවැස්ස මසිනානේ නේද කෙල්ලේ මං එහෙම හිතන්නේ සක්විති කිව්වට කොල්ලව ගෙදර දාලා ඔයා බුක් ෂොප් එකට යන්න එපා මෙතන එක එක්කෙනාවිත් පිස්සු නටයි ධනෙයියත් ඉන්නවනේ එක්කන් යන්න කවදා වෙනදුරු ඔහු ළඟ තබා ගන්නද වර්ෂා සිදුවායි ඒ කතකට යාළටනේ අක්කිය අයියාගේ අයිති තියෙන්නේ ඇවිත් බලලා ළඟට වෙලා සාතු කරපු දෙයි හැයි මේ ටික කිවි දුකින් බව මේ දදානි අනේ යාගේ සාතුව අද ටිකට් කපනවා කියලා හොඳටම දන්නවා කෝ ආවද ඒවා අපිට වැඩක් නැහැනේ අක්කේ මං අම්මත් එක්ක පෙරේද කතා කළා මොනවද වයිෂස්සේ තිගැස්සියේ බොබාවෙන් නෙපා මං අම්මා එක්ක කතා කළේ මේකගේ අර ඉසිකුඩිච්චගේ කසාද දෙක නැ ඒකේ මොනව කතා කරන්නද ඒ ගැන අද කතා නොකළොත් කවදාවත් කතා කරන්න ලැබෙන්නේ නැ අම්මත් ඉන්නේ මංජු ගැන එච්චර පැහැදීමකින් නෙමෙයි එයාත් දන්නවා යාගේ පොඩි ලේලිගේ නම්බරේ දැනගත්තයි කියලා අම්මට කරන්න දෙයක් නැහැ තමයි අම්මා මට කියනවා පුළුවන් නම් තාත්තා එක්ක මට කතා කරන්නලු අක්කට මාමා වණි ඔය තියෙන හොඳ ඉතින් නැති කරගන්න යන්නේ අම්මා කියන්නේ තාත්තා මට හරි ආදරේ කියලා ඒ නිසා කාට බැන්නත් මට බනින්නේ නැහැලු ඒක නම් ඇත්ත ලොකු මාත්‍යා මේ දනවන ගැන කතා කරන්නේ හරි ආදරෙන් තමයි වෙලාවකට කියන්නේ ලොකු දුව කියලා ඒ ආදරේ නැති කරගන්න එපා අක්කේ ඔබ කියන්නේ මේ කොල්ලගේ ජීවිතේ වාෂා කතා කළේ නැත ඔහු ඉදිරිපස ඇත්තේ වෙනස් කළ නොහැකි දෛවියකි හේට අනිද්දර මං තාත්තා එක්ක කතා කරනවා අක්කා මොනව කියන්නද මංජු ගැන මට හිතෙන දේ මේකෙදර ලොකු ලේලි හැටියට මටත් තියෙන යුදුකමක් ඒක කරන්න ඕන මල්ලිගේ ජීවිතය අවුල් වුණොත් සක්විතිරත් ඒක බලපානවා මේ ගෙදරටත් ඒක බලපානවා මටත් බලපානවා වාෂායි බව දැන උන්නයි ඔහුගේ ජීවිතය හා සම්බන්ධ සියුම් හොයක් තම ආත්මයටද ගැටගසා ඇති බව කෑයට දැනේ කොස්මැල්ලුමේ සුවඳ නියමට එනවා කොස්මැල්ලුම් මැලෙද්දී එන සුවඳ ඉව කරමින් මේදා කීවායි බතුයි කරවල හොදී ඉදිලා තියෙන්නේ ටිකක් බෙදලා කොස්මැල්ලුම් ටිකක් එක දෙන්න දක්කේ හා මේදා කෙලගිලිමින් කීවායි බඩදොර අම්මා කෙනෙකුට කෑමක් ගන්නට ආශාවක් එන්නේ හදිස්සියේ ඒ ආශාව ආ විකසම එය සතප විය යුතුය වාෂා බත් හැඳි තුන හතරම්ම දමා කොස්මැල්ලුම් හැඳි දෙකක් පමණ ඊට බෙදුවායි ඊටත් උඩින් හොඳින් තක්කාලි දමා පිසු කට්ටා කරවල හොදිපි ගන්න පුරාම වැටෙන්නට දැම්මායි ඔහොම කන්න මං ටක් ගාලා ලුණු ඇඹලකුත් හදලා දෙන්නම් කොස්මැල්ලුමක් කරවල හොද්දා සමග බත් කන විට දෙහි ඇඹලක් තිබිය යුතුමේ වාෂා දුම් දමන බත් පිගාන මේදා අතරදී ඇසලම වතුර වීදුරද්ද තබා රතු ලුණු ගෙඩි තුන ලියන්නට ගත්තායි අන්ලකට තොන්නම් කන්න බෙදලා දෙන්නද ඇසී කරුණායනි මං පස්සේ ගන්නම් නංගි මං උදේට ගෑවේ දැන් ටිකකට කලින් කොසොයි කරවල බොරයි බතුයි කණුගුම් බෙඳමයි දාලා කෙහෙල් කොලේකට බත් ටිකක් බෙදන්න ඕන බෙදලා කෙහෙල් කොලේ මුල බෙඳලා තියලා හවස කන්න ඕන එතකොට මරු බණන් නංගි දන්නේ මාර දේවල් එහිම බත් ටිකක් බෙදලා තියමු මං හවසෙලා ගන්නම් හා ජීවිතේ බොහෝ රසවත්දේ පුහුණු කළේ අම්මායි ඒ රසේ බෙදා හදා ගන්නට ඇය ළඟ රැඳුනේ නේද බුක් ෂොප් එකේ වැඩ තනියෙන් බලා ගන්න පුළුවන්ද නංගි පුළුවන් කස්ටමර්ස්ලා එකපාර පිරුණම තමයි ටිකක් අමාරු. ඒත් ගාණක් නැහැ. බිස්නස් හොඳයිද? හොඳටම හොඳයි. සෙනග වැල නොගැඩි බුක් ෂොප් එකට එද්දී ඇස්වලට කඳුළු පිරෙනවා. මටත් ආසයි දවසක් ඉන්න. එන්න හැබැයි මාර යුද්ධයක්. ඔයා හිටපු හින්දා මල්ලීට හොඳයි. නැත්නම් හරියට හොර කරනවා. ඒත් අගේ අයියා එතන නැති වුණාම හරි පාළුයි. හිතේ ඉන්න කෙනාව ඇස් දෙකට දකින්න නැති වුණාම හරි පාළුයි තමා කෙල්ලේ. සක්විති ඔෆිස් ඇල්ලා ගෙදර එනකල් මං ඉන්නේ කොච්චර පාළුවෙන්ද? වෙලාවකට කේන්තිත් එනවා සමහර දවස්වලට පරක් වෙනවා ට්‍රැෆික් නේ ඒ නිසා මාත් ඒක දන්නවා ඒත් එයයිද්දි මං ඉන්නේ තරහින් අයියා ඇවිත් යාළු වෙනවද නැතුව මං යන්නේ පස්සෙන් එයා එනවා ඉතින් රත්තරම් පණේ කියාගෙන මං ටිකක් ගණන් උස්සනවා එතකොට අනේ වස්සේ ට්‍රැෆික් නේ කියාගෙන බදා ගන්නවා එතකොට වාෂා ඇසී ආශාවෙනි මුණ දැක්කම පව් කියලා හිතෙනවා දවසක එයා ඔහොම ඇවිත් යාළුන්නේ නැත්තම් ඒ කියන්නේ නංගි මිනිහට මාව ඕන්නේ නැහැ එතකොට වැඩේ ටිකක් ඩේන්ජර්. මට එහෙම වෙන්නේ නැහැ. මං ඒක දන්නවා. දවසක් පොඩි දෙයකට තරහ වුණා. මට බැන්නා. මා තරහෙන් එක එක ඒවා කිව්වා. මං කාමරේ එයා දොරකඩ රෑ 10 වුණා. 11 වුණා. මට දැන් මොකද්ද වගේ? යාළුවෙන්නත් ඕන. ඒත් බයයි. ඉතින් මං හොරෙන් ගිහින් මේන් ස්විච් එක ඕෆ් කළා. ලයිට් ඇවිල්ලායි. නිකම් බං. මේන් මෑන් එනවා ඉටිපන්දමකුත් පත්තු කරන් කාමරේට. මැනික ඔයා කොහෙද කියලා අහගෙන. එතකොට අක්කා මට ඇඬුණා. මේ දගේ දිනෙත් දැනුත් එත්තිය වයිෂාගේ හිස අතක ඇගේ පියාගන්න තවත් කරවල හොදි ඇඳක් බෙදුවායේ